අද පුවත්පත්වල වැදගත් කාරණයක් වාර්තා වෙලා තියෙනවා. ඇමතිවරු මුණ ගැහුණු අවස්ථාවේදී ජනාධිපතිතුමා පිළිගත්ත එතුමාට දේශපාලන පළපුරුදු සීමා සහිතයි. ඒ නිසා අගමැතිතුමා ඉදිරියට ඇවිල්ලා ඒ පළපුරුදු වෙනේ අනිත් කැබිනට් ඇමතිතුරු ඔක්කොම එකතු වෙලා සාමූහික වැඩ කටයුතු කරගෙන යමු කියලා. ඒක හොඳ ප්‍රකාශයක්. මොකද එතුමා පිළිඅරගෙන තියෙනවා 20 වෙනි සංශෝධනය අසාර්ථකයි කියලා. අපි ඒ සංශෝධනය නිසා කැබිනට් ආණ්ඩු ක්‍රමය නැති වුණා. ආර්ථිකයට කොවිඩ් වලට ආණ්ඩු ඇතුලේ ආණ්ඩුවක් තිබුණා. ඒ වගේම හාල් මිල සඳහා ආණ්ඩුවෙන් පිට ආණ්ඩුවක් තිබුණා. මොකක්ද ඒකේ ප්‍රතිඵලය? ගෙදර ආර්ථිකය සම්පූර්ණයෙන්ම නැති වුණා. එහෙනම් මේ ක්‍රමයෙන් ප්‍රතිඵලයක් ලැබිලා නැහැ. ඒ නිසා ජනාධිපතිතුමා ප්‍රකාශ කරපු හැටියට සම්ප්‍රදායික කැබිනට් පාලනයකට යන්නේක හොඳයි. ඒත් කඩන්න තියෙන්නේ ඒ නිසා 20 වෙනි සංශෝධනය අහෝසි කළා. ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයේ යටතේ ආණ්ඩුව ගෙනියන. එතුමා 20 වෙනි සංශෝධනය අසාර්ථක බව ප්‍රකාශ කිරීමට මම විශේෂයෙන්ම එතුමාට යලිත් ප්‍රශංසා කරනවා. ඒ වගේම අපි ඔක්කොම එකතු වෙලා 20 සංශෝධනය අහෝසි කළා, 19 වෙනි සංශෝධනය ඉදිරිපත් කළා. මීට වඩා හොඳ වාතාවරණයක් ඇති කරමු. මුළු පාර්ලිමේන්තුවම එකතු වෙලා මේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරලා තීරණ ගන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.